අයිබෝවන් හැමෝටම සුබ දවසක්. අද පෙබරවාරි 17 වෙනිදා අද අපේ ගිණුම් කරන පන්තියේදී ප්‍රශ්න අංක 5 සාකච්ඡා කරන්න පටන් ගන්න තියෙනවා. ප්‍රශ්න අංක 5 ඒකෙදිත් කලින් වගේම ගල්දෙනුට අදාළ දිස්ත්‍ර බලපෑම සහ දිස්ත්‍ර සටහන ලියන්න වගුවක් දෙනවා. ඊළඟට ඒ ගනුදෙනු පොඩි उत्तर अंक पलवेपूर्ण अंकुनेमीकरण හරි අපිට මුලින්ම කියන්නේ මේ වගුව සම්පූර්ණ කරන්න කියලා. එහෙනම් දැන් රෙකෝඩින් බලන අය මුලින්ම රෙකෝඩින් ස්ටොප් කරලා ප්ලේ කරන නතර කරලා වගුව සම්පූර්ණ කරන්න පටන් ගන්න. ඊළඟට මාර්ක සමීකරණයේ ගනුදෙනු වාර්තා කිරීම පටන් ගන්න. හරි ඔන්ලයින් ආපු අය දැන් පටන් ගමු වගුව සම්පූර්ණ කරන්න. හරි දැන් මම ඔයාට ट्यूट के लिए अन्य के ऊपर ने दिशा वाले पैम हाँ दिशा सटाना एक कटा दाल उत्तरी मांग किया ना तरह वाले इलाके उत्तर देखा बोर्ड देखे हंदा मैं समीक करने या व्याके ट्यूट के उन्हीं याद के समय दिशा सटान करने का ना पटांगन नॉने इसे इसे में गिनम करने का आधुनिक आय किया ने दें अपे इ දිස්සසහන් ප්‍රමේයයට ගන්නවක හරමර කියන්න ඉගෙනගෙන නැහැ. ආ අන්න ඒ අය තවමත් අර පද පහේ සමීකරණේ ලියාගෙන වැඩිවීම හර අඩුවීම බර කතාව ලියාගෙන තමයි වැඩ කරන්නේ. ඊළඟට දැන් එක කරලා ඉවරත් කියලා මම උපකල්පනය කරනවා දෙවන උත්තරයේ විදියට අපි ඉල්ලුවා පද පහේ සමීකරණේ ගනුදෙනු දැක්වීම. පද පහනේ දෙන්නන්නේ ප්‍රශ්න අංක ඔව් පද පහ මම ඒ උත්තරේ දැන් බෝඩ් එකේ හදලා වත්කම් එකතු කිරීම වියදම් සමාන වෙනවා ප්‍රාග්ධනය වගකීම් ආදාය රුපියල් දහස් වලින් කියලා ලියනවා දැන් මේකට අපිට පිටුවේ ඊට ඕනේ මේ පිටු භාගයක් විතර නේද දැන් බලන්න ප්‍රශ්න අංක 4 ඔයා හදන්න සමීකරණේ හදද්දී කොපමණ ඉඩ ගියාද කියලා බලන්න ඒ වගේ ඉඩක් මේකට වෙන් කරනවා වෙන් කරලා එකට පහලින් තුන්වෙනි උත්තරේ ලැස්ති කරගන්න තුන්වෙනි උත්තරේ කියන්නේ මොකද්ද වත්කම් සමානයි ප්‍රාග්ධනය එකතු කිරීම වගකී ඒකත් රුපියල් දහස් වලින් දැන් මගේ බෝඩ් එකේ දෙපැත්තට වම් පැත්තට දකුණු පැත්තට ඒක ඇත්තට ඔයා පිටුව දෙකට බෙදලා ගන්න එපා එහෙම වුණොත් ඔයා ලියන ඉලක්කම් එක්කෝ එළිය විලා උත්තරේ කොහෙද කියලා හොයා ගන්න බැරි වෙයි ඒ නිසා මම කිව්වේ හතරවෙනි ප්‍රශ්නයේදී අපි සමීකරණයේ ගඳුණු වාර්තා කරා ඒ ප්‍රශ්නයට මම දැන් පිටු භාගයක් තියාගත්ත මැති වෙයි අද පහේ සමීකරණයේ ගඳුණු වාර්තා කරන කීයද ප්‍රමාණය මේකට වෙන් කරා හරිද වෙන් කරලා ඊට පහලින් අද තුනේ සමීකරණය ලියලා මොකද මම දැන් මේ ගනුදෙනුව එකවර සමීකරණ දෙකේම ලියලා පෙන්නනවා එතකොට ඔයාට මේ දෙකේ තියෙන වෙනස්කම තේරුම් ගන්න පුළුවන් වෙන නිසා හරි අපට ප්‍රශ්න අංක 5 මුලින්ම දෙනවා රුපියල් ලක්ෂ 8ක් යදා ව්‍යාපාරය ආරම්භ කිරීම. ලක්ෂ 8කින් අයිතිකරු ව්‍යාපාරය ආරම්භ කළාම ඔයාට මතක් වෙන්න ඕන ඒකක සංකල්පය. ඒකක සංකල්පයට අනුව ව්‍යාපාරය හා අයිතිකරු කියන්නේ දෙන්නේ. දැන් අයිතිකරු ව්‍යාපාරයට මුදල් දෙනවා.
එහෙනම් ව්‍යාපාරයේ ව්‍යාපාරයේ සතු මුදල් වත්කම වැඩි වෙනවා බලන්න ආගේ උත්තරය මුදල් වත්කම වැඩි වෙනවා දෙවයි බලපෑම අර ලැබුණු මුදල අනාගතයේ අයිතිකට දෙන්න ඕන මොකද දෙන්නේ නේ කෙනෙක් තවත් කෙනෙකුට මුදලක් දෙනවා මුදල් ගන්න කෙනා මුදල් දුන්න කෙනාට අනාගතයේ ගෙවන්නම් කියලා පොරොන්දු වෙන නිසායි දෙන්නේ ඒ පොරොන්දුවට අපි නමක් කියනවා හිමිකම එහෙම නැත්නම් ප්‍රාග්ධනය කියලා ඒ අනුව දැන් පළවෙනි බලපෑම ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වුණා දෙවනි බලපෑම ව්‍යාපාරයේ විසින් අයිතිකරුවට ගෙවන්න දෙන ශේෂය ඒ කියන්නේ ප්‍රාග්ධනය එහෙම නැත්නම් හිමිකම වැඩි වුණා අන්න බලපෑම් දෙක එහෙනම් දැන් විස්ත සටහන ඔයා දන්නවා වත්කම් හෝ වියදම් වැඩිවීම හර ප්‍රාග්ධනය වැඩිවීම බැර එහෙනම් ඩබල් එන්ට්‍රි එලියලා තියෙන්න ඕන මුදල් හර ප්‍රාග්ධන ගිනුම බැර මුදල් හර ප්‍රාග්ධන ගිනුම බැර ඒක තමයි වාගේ වගුවේ තිබිය යුතු පිළිතුර දැන් මම ඒ පිළිතුර සෝරි ඒ ගනුදෙනුව ගන්නවා අපේ පද පහේ සමීකරණය කොහොමද ලියන්නේ කියලා බලමු දිනේ ජනවාරි 1 දැන් ඔයාලා ලියාගත්තා පළවෙනි බලපෑම මුදල් වත්කම වැඩි වෙනවා කියලා එහෙනම් මම වත්කම් වලට ලක්ෂ 8ක් එකතු කළා දෙවනි බලපෑම ප්‍රාග්ධනය වැඩි වෙයි කියලා ලියාගත්තා ඔන්න මම ප්‍රාග්ධනයට ලක්ෂ 8ක් ඒ පද පහේ සමීකරණය වත්කම් ලක්ෂ 8ක් වැඩි වුණා ප්‍රාග්ධනය ලක්ෂ 8ක් වැඩි වුණා දැන් යනවා තුන්වෙනි උත්තරයට පද තුනේ සමීකරණය ඒ කියන්නේ මූලික ගිණුම් සමීකරණය මූලික ගිණුම් සමීකරණය කොහොමද පෙන්වන්නේ ඒ තර වගේමයි වත්කම් වලට ලක්ෂ 8ක් එකතු වෙනවා ප්‍රාග්ධනයට ලක්ෂ 8ක් එකතු වෙනවා වෙනසක් නැහැ සමීකරණ දෙකේම එකම ආකාරයට අපි උත්තරේ දක්වන්නේ වත්කම් වලට හා ප්‍රාග්ධනයට එකතු කරලා දෙවනි ගනුදෙනුව ජනවාරි 3 සිදු වෙන්නේ අත්පිට විකුණුම් ආදායම ලක්ෂ 4ක් අත්පිට විකුණුම් අපි දන්නවා මේක ව්‍යාපාරයේ විසින් උත්පාදනය කරගන්න ආදායමක් නේද දැන් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ව්‍යාපාරයේ තවත්මට ආදායම් ලබා ගන්න දැන් ආයතනය ගනුදෙනු කරුවොත් එක්ක ගනුදෙනු කරලා මුදල් උපයා ගන්න අපි දැන් ඒක අත්පිට විකුණුම් කියලා සමකරනවා අත්පිට කියන්නේ මුදලට නේද මුදල් ලැබුණා ඒ සමග ඒ කියන්නේ ගනුදෙනුවත් එක්ක මුදල් ගනුදෙනු කරුගෙන් අපි අය කරගත්තා එහෙනම් බලන්න වාගේ දිට්ඨ බලපෑම එක මුදල් වත්කම වැඩි වේ දෙක විකුණුම් ආදායම වැඩි වේ මුදල් වැඩි වෙනවා විකුණුම් ආදායම වැඩි වෙනවා ඔයා දන්නවා මුදල් වැඩි වීම මුදල් ගිනීමේ හර විකුණුම් කියන්නේ ආදායමක් වගකීම් ප්‍රාග්ධනය වගකීම් ආදායම් වැඩි වුණොත් ඒක වැඩි වීම කියන්නේ ගිනීමේ බර පැත්තේ එහෙනම් ditta සතහන මුදල් හර විකුණුම් බර ඒක තමයි ඔගේ වගුවේ තියෙනවා දැන් ඒ ගනුදෙනුව සමීකරණේ ලියනවා දිනය ජනවාරි 3 මුදල් වත්කම ලක්ෂ 4ක් වැඩි වෙනවා එනම් මං වත්කම් වලට ලක්ෂ 4ක් එකතු කළා ආදායම් ලක්ෂ 4ක් එකතු කළා අන්න අත්පිට විකුණුම් ආදායම ලියන විදිය අපි මේ දක්වා ඉගෙන ගත්තා අද පහේ සමීකරණය ඒ සමීකරණයේ උන ලක්ෂ 4ක විකුණුම් ආදායම ලියුවා. දැන් මම යනවා දෙවනි සමීකරණයට දිනය ජනවාරි 3 වත්කම් වලට මම ලක්ෂ 4ක් එකතු කරනවා ආදායම ලියන්නේ කොහේද? අද මතක ඇති අපි ගිණුම් සමීකරණය ගොඩනැගීමේදී අපේ මුලින්ම ගොඩනැගුවේ මෙයා නෙමෙයි
මෙයා මූලික සමීකරණයේ ගොඩනැගීම. එතනදී අපි කතා කළා ආයතනයේ ආදායම් ලබනවා නම් ඒ ආදායම් වල අවසාන අයිතිකරු වෙන්නේ අයිතිකරු ව්‍යාපාරික හිමිකරු. එහෙනම් ආදායමක් ලබනවා කියන්නේ ඒක හිමිකමේ වැඩිවීමක් ලෙස ලියන්න පුළුවන් දෙයක්. දැන් ඔයාලට එනකම් මේ වගේ වෙන ප්‍රතිවිදිතා නැත්නම් වියදම් හා ආදායම් ඔයා ප්‍රාග්ධනයට ගලපන්න ඕන. ඒ අනුව ආදායම ප්‍රාග්ධනයට එකතු කරනවා ලක්ෂ 4. ඔන්න අත් පිට විකුණුම් මූලික සමීකරණයේ ලියන විදිය. ජනවාරි 5 ලක්ෂ 5ක බැංකු ණය මුදලක් ලබා ගන්නවා. රුපියල් ලක්ෂ 5ක බැංකු ණය මුදලක් ගන්නවා. ඔයා දන්නවා දැන් මේ මුදල දෙන්නේ අයිතිකරුටද ව්‍යාපාරයටද කියලා. වඩ මම පළවෙනි දවස් කීපෙම කිව්වා ඔයා ආයතනයක ගිණුම් තබන ගණකාධිකාරිවරේ කවුන්ටර් කෙනෙක් කියලා උපකල්පනය කරා. ඔයා වැඩ කරන්නේ ව්‍යාපාරයේ වෙනුවේ. ව්‍යාපාරය බැංකුවට තමන්ගේ ව්‍යාපාර වාර්තාවක් ඉදිරිපත් කරලා රුපියල් ලක්ෂ 5ක ලෝන් එකක් ගත්තා. දැන් බැංකුව ව්‍යාපාරට ලෝන් එකක් විතර දෙන්නේ මුදල්. එහෙනම් පළවෙනි බලපෑම ඔයාගේ වගුවේ තියෙන්න ඕන මුදල් වත්කම වැඩි වේ. මුදල් වත්කම වැඩි වේ. දෙවනි බලපෑම මේ මුදල දුන්නේ බැංකුව අපි නැවත ගෙවන්නම් කියලා පොරොන්දු වෙන නිසා නේද? බැංකු ණය කියන්නේ අපිට ආපොට අපිට ගෙවන්න වෙන බැඳීමක්. එහෙනම් දෙවනි බලපෑම බැංකු ණය වගකීම වැඩි වේ. මුදල් වත්කම වැඩි වේ. දෙක බැංකු ණය වගකීම වැඩි වේ. දැන් මේකේ දිට්ඨ සටහන කොහොමද ගොඩනගන්නේ? මුදල් කියන්නේ වත්කමක් වැඩිවීම හර බැංකු ණය කියන්නේ වගකීමක් වැඩිවීම බැර. එහෙනම් මුදල් හර බැංකු ණය බැර. මුදල් හර බැංකු ණය බැර. ඔන්න දිට්ඨ සටහන. දැන් ඒ දිට්ඨ සටහනට අදාළ ගනුදෙනුව මම සමීකරණේ ලියන්නම්. දිනය ජනවාරි 5 වැඩිවන වත්කමේ වටිනාකම ලක්ෂ 5ක්. එහෙනම් වත්කම් වලට ලක්ෂ 5ක් එකතු කළා. වගකීම් වලට ලක්ෂ 5ක් එකතු කළා. ඔන්න බැංකු ණය ගන්නවා. දැන් ඒක මූලික සමීකරණයේ වෙනසක් නැතුව ලියන්න පුළුවන්. වත්කම් තියෙනවා වගකීම් තියෙනවා. නම් වත්කම් වලට ලක්ෂ 5ක් එකතු කරනවා. සරි. වගකීම් වලට ලක්ෂ 5ක් එකතු කරනවා. ගන්දු එකම ගන්දුව සමීකරණ දෙකේම එකම ආකාරයට ලියුවා. ඊළඟට යනවා ජනවාරි 7 වෙනිදට. ජනවාරි 7 අත්පිට ගැනුම් ලක්ෂ 2යි. දැන් ඔයා දන්නවා අත්පිට ගැනුම් කියන්නේ මුදල් ගෙවා භාණ්ඩ තොගයක් ලබා ගැනීම. මුදල් ගෙවා භාණ්ඩ තොගයක් ගත්තම දැන් දිස්ත්‍ර බලපෑම ඔයා ලියන හැටි තොගවත්කම වැඩි වේ. පළවෙනි බලපෑම වෙන්නේ තොගවත්කම වැඩි වේ. දෙවන බලපෑම මුදල් වත්කම අඩු වේ. තොගවත්කම වැඩි වේ. මුදල් වත්කම අඩු වේ. කියන්නේ භාණ්ඩ ගන්න මුදල් ගෙවලා. එහෙනම් ව්‍යාපාරයේ මුදල් ශේෂය අඩු වෙනවා. භාණ්ඩ තොග වත්කම වැඩි වෙනවා. වත්කම් දෙකක් තමයි වෙනස් වෙන්නේ. ඔයා දන්න දෙයක් වත්කම් වැඩි වුණොත් වත්කම් ගිරම හර වෙනවා නේද? එහෙනම් දැන් තොග වත්කම වැඩි වෙන්නේ. තොග වත්කම වාර්තා කරගන්නේ කොහෙද? තොග ගිරම හර වෙන්නේ නැහැ. වත්කම් වැඩි වීම හර. හැබැයි තොග ගිරම හර වෙන්නේ නැහැ. කවුද හර වෙන්නේ? ගැනුම් ගිනුම. ගැනුම් ගිනුම හර බලනවාගේ වගු ගැනුම් ගිනුම හර වෙන්න ඕන. දැන් මෙතන සමහර අය කරන වැරදක් තියෙනවා. ඒ අය මෙන්න මෙහෙම ගිනුමක් ආරම්භ කරනවා. අත්පිට ගැනුම් ගිනුම ආරම්භ කරනවා. ඒක වැරදි. ණයට ගැනුම් සඳහා ඒක ගිනුමකුත්
හස්පිට ගැනීම සඳහා එක ගිනුමකුත් කියලා ගිනුම් දෙකක් ආරම්භ කරන්න. එපා බාණ්ඩ මිලදී ගත්තම හර වෙන්නේ ගැනුම් ගිනුම හර. එහෙනම් වටිනාකම ලක්ෂ 2ක් ජනවාරි 7 වටිනාකම ලක්ෂ 2ක් ගැනුම් හර මුදල් පැර. සමීකරණයේ යෙදුණු තොගවත්කම ලක්ෂ 2ක් වැඩි වුණා මුදල් වත්කම ලක්ෂ 2ක් අඩු වුණා. ඔන්න සමාන අර්ථයක් වෙලා නේ. වත්කම් වල වැඩිමක් සහ අඩුවීමක් ලෙස ලියා ගන්න. මේ දෙකම වත්කම් වලට වෙන්නේ බලපෑම. අත්කිට ගැනුම් කියන්නේ විදමක් වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය කළ සංකේතින ගැනුම් කියවම ඒක විදමක් ලෙස සැලකුවා. හැබැයි උසස් පෙළ පන්තියේදී ගැනුම් කියන්නේ වත්කම් වැඩිවීමක් ලෙස සැලකන්නේ. හරි. ඊළඟ සමීකරණය දිනය ජනවාරි 7 තොගවත්කම ලක්ෂ 2ක් වැඩි වුණා මුදල් වත්කම ලක්ෂ 2ක් අඩු වුණා කලින් උත්තරේ වගේමයි ඔන්න සමීකරණ දෙකේ වාර්තා කරන විදිය ත්‍යාත්මා එක්ක ලියා ගන්න ජනවාරි 10 ණයට විකුණුම් ආදායම රුපියල් 60,000ක් ණයට විකුණුම් දැන් මේ ආදායම තාම මුදල් බවට පත් වෙලා නැහැ. ඒ කියන්නේ ගනුදෙනු කරුවෙක්ට අපි සේවයක් සපයනවා බාණ්ඩ සපයනවා. හැබැයි 60,000ක ඒ අලවිය සිදු කළාට අලවිය සිදු කරා කියන්නේ මෙහෙම අදාළම මුදලා. නේද? මම බාණ්ඩ අලවි කළා. දැන් මේ ගනුදෙනු මට 60,000ක ණයක් තියෙනවා. ඒ කියන්නේ මම 60,000ක් වටිනා විකුණුම් මිල 60,000ක බාණ්ඩයක් තමයි යට දෙන්නේ. ඒ අනුව දැන් මේ ගනුදෙනු කරුවා බාණ්ඩය අරගෙන ගියාම මම ආදායම් උපයා ගත්ත කියලා පොත්වල ලියන්න පුළුවන්. උපලද්ධි සංකල්පයට. මොකද්ද? උපචිත නෙමෙයි උපලද්ධි සංකල්පයට අනුව. පෙබරවාරි මාසේ Google Classroom එකේ අපේ ටියුට් එකේ දෙවනි කොටස තියෙනවා. ඒකේ ඔය සංකල්ප ගැන පැහැදිලි කිරීමකුත් ඇති. ඒකේ බලන්න උපලද්ධි සංකල්පය. ඒ අනුව අපි බාණ්ඩ ගඳුරු කරුවාට පැමරුවා නිසා ආදායම හඳුනා ගන්නවා. හැබැයි ගඳුරු කරු තාම මුදල් ගෙවුවේ නැහැ. එහෙනම් මට පේනවා අර කස්ටමර්ගේ 60,000ක් ලැබෙන්න තියෙනවා කියලා. ඒක මට වත්කමක්. මගෙන් බාණ්ඩ ගත්ත කෙනා ඉදිරි දවසක මුදල් ගෙවන්න ඕන කියන්නේ 60,000ක්. එහෙනම් මම ඒ 60,000 මට ලැබිය යුතු වත්කමක් ලෙස හඳුනා ගන්නවා. ඒකට අපි නමක් කියනවා ණය ගැති. ඒ අනුව විත්ත සටහන එන්නේ ණය ගැති sorry විත්ත බලපෑම ඔයාලට මුලින්ම කියන්න ඕන. පළවෙනි බලපෑම ණය ගැති වත්කම වැඩි වේ. ණය ගැති වත්කම වැඩි වේ. දෙක අර කලින් කිව්ව විදිහට උපලද්ධි සංකල්පයට අනුව මුදල් ලැබුණේ නැහැ හැබැයි ආදායම හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව දෙවනි බලපෑම විකුණුම් ආදායම වැඩි වේ. 1 ණයගැති වත්කම වැඩි වේ. 2 විකුණුම් ආදායම වැඩි වේ. දැන් ඩබල් එන්ට්‍රි එක. වත්කම් වැඩි වීම හර. නේද? වත්කමක් හෝ වේදමක් වැඩි වීම හර. එහෙනම් දැන් වත්කම් වැඩි වුණානේ. එහෙනම් ඒ වත්කම් ගිනුම හර වෙන්න ඕන. ණයගැති ගිනුම හර. ණයගැති ගිනුම හර. දෙවනි බලපෑම විකුණුම් ආදායම වැඩි වේ. ප්‍රාග්ධනය වගකීම් ආදායම් වැඩි වීම බැර. එහෙනම් දෙවනි සටහන වෙන්නේ විකුණුම් බැර. එතනත් ණයට විකුණුම් ගිනුම පටන් ගන්නේ නැහැ. පටන් ගන්නේ විකුණුම් ගිනුම. ඩබල් එන්ට්‍රි මං ආයෙත් කියන්නම් ණය ගැති හර විකුණුම් බැර වෙන්න ඕන. දැන් මේ ගනුදෙනුවේ බලපෑම අපි සමීකරණ දෙකේ ලියමු. දැන් ගනුදෙනුව සිදු වෙන්නේ ජනවාරි 10 වටිනාකම 60,000. ජනවාරි 10 පළවෙනි බලපෑම ණය ගැති වත්කම වැඩි වෙනවා. එනම් වත්කම් වලට 60ක් සිදු කළා. දෙවනි බලපෑම විකුණුම් ආදායම වැඩි වෙනවා. එහෙනම් මම ආදායම් වලට 60ක් එකතු කරනවා.
ඒ ගනු දෙන්නම මූලික සමීකරණය නායකටි වත්කම වැඩි වෙනවා තවත්කම් වලට එකතු කළා විකුණුම් ආදායම වැඩි වෙනවා මේ වතාවේ ආදායම් තීරුවක් නැති නිසා ආදායම ප්‍රාණධනියට එකතු කරනවා ආදායම හා වේදම මූලික සමීකරණයේ ප්‍රාණධනිය එහෙම නැත්නම් හිමිකමට ගලපන්නේ යමු ඉස්සරහට ජනවාරි 12 රුපියල් 5000ක ණයගැතියකු බොල්නෑ ලෙස කපා හැරීම ණයගැති ශේෂයක් බොල්නෑ වශයෙන් කපා හරිනවා තිත්ත බලපෑම ඔයාට ටිකක් දුරයි බොල්නෑ වියදම වැඩි වේ ණයගැති වත්කම අඩු වේ බොල්නෑ වියදම වැඩි වේ ණයගැති වත්කම අඩු වේ ඔන්න තිත්ත බලපෑම දැන් අපි ඩබල් එන්ට්‍රි හදමු වත්කමක් හෝ වියදමක් වැඩිවීම හර දැන් වැඩි වෙන්නේ වියදම් එහෙනම් වියදම් වැඩිවීම හර නම් බොල් ණය කිනුම හර බොල් ණය හර ඒ වියදම හටගත්තේ දෙවනි බලපෑම ණයගැති ශේෂය අඩු වුණ නිසා නේද ණයගැති අඩු වුණා එහෙනම් වත්කම් අඩුවීම බැර ඒ අනුව ණයගැති කිනුම जनवरी රුපියල් 5000කින් වත්කම් අඩු වෙනවා. අඩු. වියදම් වල 5ක් එකතු කළා. වත්කම් වල 5ක් අඩු කළා. දැන් මේක මූලික සමීකරණේ ලියනවා. ආ වියදම් නැහැ. වියදම් වල වෙන්නේ දැන් මෙතන වියදම් වැඩි වුණා කියලා ලියුවේ. මෙතන කොහොමද වියදම් වැඩි වීම ලියන්නේ වියදම් වැඩි වෙද්දී හිමිකම අඩු වෙනවා කියලා ලියාගන්න ආදායම් මේ ලක්ෂ 4 ලක්ෂ sorry ලක්ෂ 4 60000 කියන්නේ ආදායම් ආයතනයේ ආදායම් ලබද්දී ඒක අයිතිකරුට දෙන්න තියෙන දෙයක් ලෙස ලියාගත්තා ඒ කියන්නේ ආදායම් ප්‍රාණධනයට එකතු කළා හැබැයි වියදම් කියන්නේ නැවතර ආදායමක් ණය කර ගන්න ඕන කියන එක වගේනේ. කියන්නේ ආදායම වෙන වෙන්නේ වියදම් දරන්නේ. එහෙනම් වියදම් වැඩි වෙද්දී හිමිකම අඩු වෙන්න ඕන. ඔන්න දැන් මේ ලියුවේ වියදම් වැඩි වීමෙන් ඇති කරපු බලපෑම. දෙවනි බලපෑම මොකද්ද? වත්කම් අඩු වෙනවා. එහෙනම් මම වත්කම් වලින් අඩු කරලා පෙන්නනවා. පහ. ඔන්න මූලික සමීකරණේ බලලා ලියුවා. ප්‍රාණධනය අඩු කළා, වත්කම් අඩු කළා. හැමදෙස්සම ඔයාගේ සමීකරණයේ දීත්ත බලපෑම ලියුවම මේ දෙපැත්තම සමාන වෙන්න ඕනේ. දැන් බලන්න පළවෙනි ගණන් දෙනුවේදී දෙවනි ගණන් දෙනුවේ තුන්වෙනි එකේදී වමයි දකුණයි දෙපැත්තම වැඩි වුණා. මෙතනදී එකම පැත්තේ සමාන අගයන්ගෙන් වැඩි වීම අඩු වීම සිදු වුණා. මෙතන දෙපැත්තම වැඩි වුණා. මෙතන දෙපැත්තම සමානව අඩු වුණා. හැම විටම මේ දෙපැත්ත සමාන වෙන්න ඕන. එහෙම නැතුව එක පැත්තක වැඩි වෙලා අනිත් පැත්ත අඩු වෙන දැන් මේක බෑ මේ ලකුණෙන් මොකද්ද කියන්නේ මේ ලකුණෙන් කියන්නේ දෙපැත්ත යගේ සමානව තියෙනවා කියලා කිව්වා එහෙනම් මෙහෙම ලියන්න බෑ නිසා ඔයා උත්තරයක් ලියුවම පොඩ්ඩක් බලන්න ඔයාගේ දිට්ඨ බලපෑමේ අවසාන ප්‍රතිඵලය හරියට බැලස්ලා ගිහින්ද කියලා එකම පැත්ත ලියවෙන්න පුළුවන් මේ යුතුයි එකම පැත්ත අඩු වුණා වැඩි වුණා එමත් වෙන්න පුළුවන් කොහොම හරි ඕනම වෙලාවක සමීකරණයක් එකතු කළොත් දෙපැත්තේ එකතුව සමාන වෙන්න ඕන. නැත්තම් ඔබ උත්තරේ කොතනක හරි වරදක් තියෙනවා. හරි යමු ඉස්සරහට. ජනවාරි 15 ව්‍යාපාරයේ ප්‍රයෝජනයට රුපියල් 60000ක ලීබඩු හිමිකරුගේ පෞද්ගලික මුදලින් මිලදී ගැනීම. ඔයාට මතක් වෙන්න ඕන ඒකක සංකල්පය. ඒකට සංකල්පයට අනුව
ව්‍යාපාරය එක පාර්ශවයක් අයිතිකරු තවත් පාර්ශවයක් දැන් මේ ලීබඩු ගන්න කාටද ව්‍යාපාරයේ ප්‍රයෝජනෙයි මුදල් ගෙව්වේ කවුද අයිතිකරු අයිතිකරු එයාගේ මුදල් ගෙවලා ව්‍යාපාරයට ලීබඩු අරන්තු දැන් නම් දිට්ඨ බලපෑම ලියන්නෝ පළවෙනි බලපෑම ව්‍යාපාරට මොනවද උනේ මුදල් සෝරි ලීබඩු ලැබුණා එහෙනම් අයිතිකරු එයාගේ මුදල් දුන්නේ පළවෙනි කරුට ඒ කියන්නේ ලීබඩු වලට දීලා ව්‍යාපාරට ලීබඩු ටිකක් ගෙනත් දුන්නා එහෙනම් පළවෙනි බලපෑම ලීබඩු වත්කම වැඩි වේ ලීබඩු වත්කම වැඩි වේ වත්කම වැඩි වීම හර එහෙනම් ලීබඩු ගිනම හර एक व्यापार बलपैम आगे देवरी बलपैम मुदलवाद का मनु मुखद देवरी बलपैमी आयतने दुमे नयटिक व्यापार दुमे ऐतिक व्यापार मुदल दुन पुलवांग लीबड़ दुन पुलवांग ली बड़ुवा खम वैडिवे प्रार्थने या वैडिवे दर हदन समीकरण एक सर दित्त सतहान वक्खम वैडिवे महार हिना ली बड़ु गिन महार प्रार्थने या वैडिवे में बेर हिना अगर डबल एंट्री है वैन नौने ली बड़ु हार प्रार्थने गिन में बेर ली बड़ु हार प्रार्थने गिन में बेर मम्मे का समीकरण ये लिया ना දිනය ජනවාරි 15 වැඩි වෙන ලීබඩු ප්‍රමාණය 60ක් ඔන්න ලීබඩු වත්කම වැඩි වුණා 2 ඒ ප්‍රාග්ධනයට එකතු වුණා ප්‍රාග්ධනයට එකතු වුණා දැන් මම මෙතනක් තියනවා ලීබඩු වත්කම වැඩි වෙනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා ජනවාරි 15 හරි අපි යමු ඉස්සරහට ජනවාරි 20 හිමිකරු සිදු කළ භාණ්ඩ ගැණිලි රුපියල් 5000 දැන් භාණ්ඩ ගැණිලි කියන්නේ ආයතනයේ තිබුණ බඩු තොගයක් 5000ක තොගයක් අයිතිකරු අරගෙන ගියා බඩු තොගයක් කියන්නේ ඒ කියන්නේ විකිණීමට ගත්ත දෙයක් ඔය ණයට ගණුම් අත්පිට ගණුම් කියලා තියෙන්නේ व्यापारे फलवी बलपैम हिमी कम अड़वे फलवी बलपैम हिमी कम अड़वे देवनी बलपैम मोनम अरगे बांड पोटसाहगवत्म अड़वे तुगवत्म अड़वे जीत बलपैम हिमिकमे तुगवत्मे
ප්‍රාග්ධනෙ වැඩිවීම බැර අඩුවීම හර හැබැයි අපි ප්‍රාග්ධන කිරීම හර කරන්නේ නැහැ කවුද හර කරන්නේ ගැළිනි කිරීම හර කරන්නේ ගැළිනි කිරීම හර වෙන්නේ අපි ඒක ගිය සතියේ ඉගෙන ගත්තා දෙක තොග වස්කම් අඩුවේ තොග වස්කම වැඩි වුණාම තොග කිරීම නෙවෙයි හර උනේ ගැණුම් එහෙනම් තොග වස්කම අඩු වුණාම බැර වෙන්නේ ගැණුම් කිරීම ගැණුම් කිරීම බැර ලබලෙන්නේ ගැණිලි හර ගැණුම් බැර මෙන්න උත්තර මම හිතනවා එකේ දෙන්නේ හරි මේක තමහර ලියලා නැතුව ඇති තමහරට වැරදිලා ඇති හදා ගන්න ඕනමයි දැන් ඒක අපි මේ බලපෑම් දෙක සමීකරණය පෙන්වනවා අයිතිකරු බාණ්ඩ ගැනලි සිදු කරා හිමිකම් අඩු වෙනවා එහෙනම් දිනය ජනවාරි 20 පළවෙනි බලපෑම හිමිකම 5000ක් අඩු වෙනවා ඔන්න අඩු කළා දෙක තොග වත්කම 5000ක් අඩු වෙනවා ඔන්න අඩු දැන් ඒක මූලික ගිණුම් සමීකරණයේ තියෙනවා ඒ ජනවාරි 20 හිමිකමෙන් 5000ක් අඩු වෙනවා තොග වත්කමෙන් 5000ක් අඩු වෙනවා ඒ කියන්නේ උත්තර දෙකක වගේ නේද දැන් දෙකම එකම විදිහට ලියවුනේ ඊළඟට ජනවාරි 25 හිමිකරුගේ පෞද්ගලික මුදලින් සේවක රැකුම් ගෙවනවා 30000ක් ඒකත් අයිතිකරු යාගේ පෞද්ගලික මුදල් කැප කරා ඒ කියන්නේ ආයතනය ගෙවන්න ඕන වැටුප මෙයාගේ සල්ලි වලින් ගෙව්වේ. නම් පළවෙනි බලපෑම කවුරු ගෙව්වද දැන්? ආයතනයේ සේවකෙක් වැඩ කළාම වැටුප කියන විදම හඳුන ගන්න ඕනනේ. එහෙනම් පළවෙනි බලපෑම වැටුප වියදම වැඩි වේ. පළවෙනි බලපෑම වැටුප වියදම වැඩි වේ. මේ වැටුප ආයතනයේ සල්ලි වලින් නෙවෙයි ගෙවන්නේ අයිතිකරුගේ සල්ලි වලින්. දැන් ආයතනයේ ගෙවන්න ඕනේ වැටුප මෙයා ගෙව්වේ. එහෙනම් දැන් ආයතනයට තියෙනවා බැඳීමක් අයිතිකරුවෙක්. මගේ ආයතනයේ වැටුප මගේ ආයතනයේ සේවකයෙක් කියනවා. මම ගෙවන්න ඕන වැටුපද මගේ ආයතනයේ සේවකයාට වැටුප මමයි පය ගෙවන්නේ. ඒක ඔයා ගෙවන්නේ. මගේ සේවකයාගේ වැටුප ඔයාගේ මුදල් වලින් ගෙවුවා. නෑ සේවකයා කවකින් හරි යාට සල්ලි නෙවෙයි ඔයා ඒක අරන් ගියා. දැන් මම ඔයාට ණයනේ. මම ගෙවන්න ඕන මුදලක් ඔයා නේ කිව්වේ. දැන් ඔයා ගෙවුව මුදල මම ආයෙමත් ඔයාට කිව්වන්නේ. ඒ වගේ දෙයක් මෙතන වෙන්නේ. වැඩ කරන සේවකයා ආයතනෙ. එහෙනම් මේ ආයතනය විසින් තමයි සේවකයා පඩි ගෙවන්නේ. නමුත් දැන්ට සිදුවලා තියෙන මොකද්ද සේවකයට පඩි ලැබුණා අයිතිකරුගේ මුදලින් එහෙනම් ආයතනය දැන් අයිතිකරුතර මුදල ගෙවන්න ඕන ඒ කියන්නේ දෙවනි බලපෑම ප්‍රාග්ධනයේ හිමන්තම් හිමිකම වැඩි වේ ඩබල් එන්ට්‍රිය වියදම් වැඩිවීම හර එහෙනම් වැටුප් හර හිමිකම වැඩිවීම පෙර ප්‍රාග්ධන ගිනුම පෙර වැටුප් හර ප්‍රාග්ධන බැල මේක දික්ත සතහන වැටුප් හර ප්‍රාග්ධන බැල දැන් අපි ඒ බලපෑම සමීකරණයේ දක්වමු වේලම් වැඩි වෙනවායි මොන ජනවාරි 25 මෙතනම හිතකස්න ප්‍රතිස්ථා 30000ක වැටුප් වැඩි වෙනවා. වියදමක් නේ මම වියදම් වලට 30000ක් වැටුප් කළා. දෙක අයිති කරුපය ගෙවන්න තියෙනවා. එහෙනම් හිමිකම වල 30000ක්. පොළවයන් සමීකරණය දෙකටම 30 වැඩි වුණා. ඒක මූලික සමීකරණේ. පළවෙනි බලපෑම
වියදම් වැඩි වෙනවා වියදම් වැඩි වෙනවා නම් මොකද වෙන්නේ ප්‍රාග්ධනය අඩු වෙනවා නේ ඔන්න දෙවනි බලපෑම යන හිමිකම වැඩි වෙනවා එහෙනම් මම හිමිකමට නවත 30ක් ඉදිරි කරගන්න හිමිකම් ශේෂයට 30ක් ඉදිරි කරගන්න මෙතනදී වියදම් වලට 30ක් එකතු වුණා හිමිකම නැත්තම් ප්‍රාග්ධනයට 30ක් එකතු වුණා මෙතන එයාට වියදම් තීරුවක් නැහැ ඔයාලා මම කිව්වා වියදම් තීරුවක් නැත්තම් වියදම් ප්‍රාග්ධනයට ගලපන්න වියදම් කොහොමද ප්‍රාග්ධනයට ගලපන්නේ වියදම් වැඩි වෙනවා කියන්නේ ප්‍රාග්ධනය අඩු වෙනවා ආදායම් වැඩි වෙද්දී ප්‍රාග්ධනයට එකතු වෙනවා වියදම් වැඩි වෙද්දී ප්‍රාග්ධනය අඩු වෙනවා ඔන්න මේ ඍණ 30න් පෙන්වන්නේ වැටුප් වියදම මේ ධන 30න් පෙන්වන්නේ ප්‍රාග්ධනය කියල යාම එහෙම නැත්නම් අයිතිකරුට ආයතනයෙන් ගෙවන්න තියෙන ශේෂය හරි අපි ඉස්සරහට යමු ජනවාරි 30 රුපියල් 50000ක බැංකු ණය සඳහා ගෙවීම 50000ක් ලැබුණා ඒක ලෙහෙසි ලෝන් එකක් ගත්තම වත්කම් වැඩි වුණා වගකීම් වැඩි වුණා ලෝන් එක ගෙවනවා වගකීම් අඩු වෙනවා වත්කම් අඩු වෙනවා වගකීම් අඩු වෙනවා වත්කම් අඩු වෙනවා ඩබල් එන්ට්‍රිය වගකීම් අඩු වීම හර එහෙනම් බැංකු ණය ගිනව හර මුදල් ගිනව බැංකු ණය ගිනව හර මුදල් ගිනව දැර හරි අපි එක ලියමු දිනය ජනවාරි 30 පළවෙනි බලපෑම 50000කින් වගකීම් අඩු වෙනවා වගකීම් වලින් 50ක් අඩු කරලා පෙන්වනවා දෙවනි බලපෑම වත්කම් 50000ක් අඩු වෙනවා ඔන්න අද එක මෙතනත් ලියනවා ජනවාරි 30 වගකීම් වලින් 50ක් අඩු කරලා වත්කම් වලින් 50ක් අඩු කරනවා හරි යමු සරට අංක 1 31 බැංකු ණය සඳහා 40000ක් හිමිකරුගේ පෞද්ගලික මුදලින් ගෙවීම 30 බලන්න ආයේ 30 මොකද කළේ ආයතනයෙන් සල්ලි බැංකුවට ගෙවුවා එතකොට එකපැත්තකින් වත්කම් අඩුරා අනිත් පැත්තෙන් වගකීම් අඩුරා 31 ආයතනය වලින් අයිති කරු මුදල් ගෙවන්නේ කාටද බැංකුවට කොහොම හරි බැංකුණයි අඩු වෙනවනේ නේද බැංකුවට අදාළ නැහැනේ කවුද සල්ලි ගෙවන්නේ කියලා ලෝන් එක දුන්නේ ආයතනයට ව්‍යාපාරේ දැන් ව්‍යාපාරේ අයිති කරු ලෝන් එක ගෙවනවා දැන් කොහේ සල්ලි බාර ගන්නවා එහෙනම් පළවෙනි බලපෑම වගකීම් අඩුවේ පළවෙනි බලපෑම වගකීම් අඩුවේ මම මේ කියන්නේ ජනවාරි 31 ජනවාරි 31 දිස්ත්‍රික් බලපෑම වගකීම් අඩුවේ බැංකු ණය වගකීම නේ එහෙම ලියුණා හොඳයි බැංකු ණය වගකීම් අඩුවේ දෙක ආයතනයේ ගෙවියතු 40000ක් මෙයා ගෙවුවා අර ආයතනයේ ගෙවන්නේ වැටුප ගෙවුවා නේද දැන් මෙතන අර වැටුප ගෙවුවේ ආයතනයෙන් ඉතින් සේවකයන්ට ඒ වගේ තමයි අයිතිකරු ලෝන් එක ගෙවුවා බැංකුවට ලෝන් එක 40000ක් දුන්නා එහෙනම් ආයතනයේ දැන් මෙයාට ණය මගේ ලෝන් එක ඔයා ගෙවුණා ඔයා මං වෙනුවෙන් බැංකුවට 40000ක් දුන්නා. ඒකට මගේ නමින් තියෙන බැංකු ණය අඩු වුණා. හැබැයි මම ඔයාට ඒ මුදල දෙන්නෙමි. එහෙනම් දෙවනි බලපෑම හිමිකම එහෙම නැත්නම් ප්‍රාග්ධනය වැඩි වෙයි. දැන් සමහර අය අහනවා "සර් ප්‍රාග්ධනය වැඩි වෙන්නේ කොහොමද? අඩු වෙන්න නෙවෙයි. අයිතිකරුගේ සල්ලි අඩු වුණා." ඔව්. අයිතිකරුගේ සල්ලි අඩු වුණා. ඒක හරි. මේ මතක තියා ගන්න ඕන ඒකක සංකල්පය මොකද ඒකක සංකල්පය කියන්නේ
අයිති කරු හා ව්‍යාපාරය කරන දෙන්නෙක් ඔයා එතනින් ඔයා වැඩකාර කවුරු වෙනුවෙන්ද ඔයා වැඩ කරන ව්‍යාපාරය වෙනුවෙන් හැම දෙයක්ම බලන්න ඕනේ ව්‍යාපාර කොහොමද වෙන්නේ කියලා අයිති කරුක සල්ලි අඩු වීම ඔයාට අදාළ නැහැ බලන්න ඕනේ ව්‍යාපාරය ව්‍යාපාරයේ ගෙවිතු ලෝන් එක අඩු වුණා දෙක ව්‍යාපාරය මෙයාට ණය වුණා नियम निर्वाचने बाहर बैदी मनुकल पशु इतने शेषे हिमिकम के कलकान हिमिकम के आयतने व्यापार आयतने व्यापार ने मूलिक समीकरण वगकी हतलिहा अड़कला प्राग्दने हतलिहा अभी साकच्छा करे फर्स्टांक पहा අෂ්ටාංග පහේ අපට කිව්වේ වගු දෙක වගුව සම්පූර්ණ කළා සමීකරණ දෙකේ මේ කඳුර වල බලපෑම් දක්වන්න කියලා. ඒක හරි. එහෙනම් ඔන්ලයින් ඉන්න අයට යන්න පුළුවන් දැන් ප්‍රශ්න අංක 6ට. රෙකෝඩින් බලන අයට දැන් වීඩියෝ එක පොඩ්ඩකට නතර කරලා ප්‍රශ්න අංක 6ට උත්තරේ හදන්න තනියම. වාගේ වැඩ කරන පොතේ ප්‍රශ්න අංක 6ට උත්තරේ දැන් තනියම සකස් කරන්න. ඊට පස්සෙ රෙකෝඩින් එක හරි ප්‍රශ්නක 6 ප්‍රශ්නක 6 මම උත්තර දෙකම එකම හදන්නම් පත්කම් සමානයි ප්‍රාග්ධන එකතු කිරීම වගකී 1 රුපියල් 1000 වලින් ඒ උත්තරේ ලෙජරේ වාර්තා කරන උත්තරේ දෙකම හදන්න දැන් ලෙජර් ගිනුම් මරත් අපි රුපියල් 1000 වලින් දැන් මේක මගේ CR පොතේ පිටුව. එහෙනම් මම මේක කළවරේ උදින්. රුපියල් 1000 වලින් කියලා ලියනවා. ඒ කියන්නේ ඔයාගේ පොතේ ඔයාගේ දකුණුවද පැත්තේ. දකුණුවද පැත්තේ ඔයා රුපියල් 1000 වලින් කියලා පෙන්වන හැම ගිනුමක් ගිනමක් පාසා පෙන්වන්න ඕනේ නැහැ. ඒතරක ලිව්වම ඇති. සමීකරණේ තුඩිම රුපියල් 1000 වලින් කියලා පෙන්වුවා. ප්‍රශ්න කහේ මුලින්ම කියනවා ජනවාරි එක මුදලින් ලක්ෂ 4ක් යොදා ව්‍යාපාරය ආරම්භීම මොකද මතක් කරන සංකල්පය ඒකක සංකල්පය අයිතිකරු ව්‍යාපාරයට මුදල් දුන්නා දැන් ව්‍යාපාරයේ පැත්තෙන් මොකද වෙන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් ව්‍යාපාරයේ මුදල් වත්කම ලක්ෂ 4ක් වැඩි වෙනවා ඒක අයිතිකරුට ගෙවන්න තියෙනවා ඒ කියන්නේ ප්‍රාග්ධනය ලක්ෂ 4කින් मुदल ප්‍රාග්ධන ගිනුම. ඔයා දන්නවා මුදල්
වත්කම් ගිණුම වැඩිවීම හර එහෙනම් මම මුදල් ගිණුම හර කරනවා ලක්ෂ 4 දිනේ 1යි ප්‍රාප්තන ගිණුමේ වැඩිවීම කියන්නේ බැර පැත්තේ ඔන්න ලිව්වා ලක්ෂ 4 දැන් මෙතන ලියනවා බැර වෙන කෙනාගේ නම විස්තරයට මෙතන ලියනවා असूदाहक मुदल उपयोगस्त विकुण हर දැන් අපිට මේකේ මොකද්ද වෙන බලපෑම මුදල් ලැබෙනව විකුණුම් හරහා නේද මුදල් වත්කම වැඩි වෙනව අපි ඒක ලියලා ඉන්නේ ජනවාරි 4 සමීකරණේ බලන්න 80,000කින් වත්කම් වැඩි වෙනව දෙවනි බලපෑම මේ මුදල් ලැබුණේ කොහොමද අයිතිකරුගෙන් ලැබුණා නම් ඒක හිමිකමේ වැඩිවීම බැංකුවෙන් ලැබුණා නම් ඒක වගකීම් වල වැඩිවීමක් නෑ ඒ ක්‍රම දෙකෙන්ම නෙමේ මුදල් ලැබුණේ ආදායමක් හරහා එහෙනම් දෙවනි බලපෑම විකුණුම් ආදායම වැඩි වෙනවා දැන් ඔයාලට විකුණුම් ආදායම දැන් මෙතන මේ ලියුමේ වත්කම් වැඩිවීම මුදල් වත්කම් වැඩිවීම විකුණුම් ආදායම වැඩිවීම ලියන්න ඔයාට ආදායම් තීරුවක් නෑ එහෙනම් මම ඒක ප්‍රාග්ධනයට එකතු කරනවා ආදායම වැඩිවීම ප්‍රාග්ධනිෂ්ඨ වන්න මුදල් වත්කම වැඩි වුණා හිමිකම සෝරි විකුණුම් ආදායම වැඩි වුණා ඒක එහෙම ලියුවට ඔයාට විකුණුම් ආදායම ප්‍රාග්ධන ගිණුමේ බැල කරන්න ඉඩ දෙන්නේ නැහැ ආ විකුණුම් ආදායම ගණතුනුව වාර්තා කරන්න ආ විකුණුම් ගිණුම රූල් කරන්න ඕන ආරම්භ කරන වෙලාවේදී එක ගිනුම විකුණුම් ගිනුම පළවෙනි බලපෑම මුදල් වත්කම වැඩි වෙනවා එහෙනම් ජනවාරි 4 මුදල් ගිනුම හර වෙනවා 80 දෙවනි බලපෑම විකුණුම් ආදායම වැඩි වෙනවා ඔයා දන්නවා ආදායම් වැඩි වීමක් බැලලා එහෙනම් ආදායම් ගිනුමට මම 80ක් දැම් ඔන්න මුදල් හර මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම විස්තරයට මෙතන ලියනවා බැල වෙන කෙනාගේ නම විස්තරයට අන්න මුදල් හර වුණා විකුණුම් බැල වුණා ජනවාරි 5 ණයට විකුණුම් ලක්ෂයයි ණයට විකුණුම් ලක්ෂයයි දැන් ජනවාරි 4 අපි මුදල් වත්කම වැඩි වුණා විකුණුම් ආදායම වැඩි වුණා කියලා ලියුවා. ජනවාරි 5 මුදල් වත්කම අඩු වෙන්නේ හෝ වැඩි වෙන්නේ නැහැ. කස්ටමර් අපිට මුදල් ගෙවන්නම් කියලා. මුදල් ගෙවන්නම් කියලා පොරොන්දුව මත බාඩ ගත්තා. එහෙනම් පළවෙනි බලපෑම ණය ගැති වත්කම වැඩි වෙයි. ණය ගැති වත්කම වැඩි වෙයි කොහොමරි වත්කම. එහෙනම් ජනවාරි 5 වත්කම් වල මම ලක්ෂයක් එකතු කළා. දෙවනි බලපෑම මොකද්ද? විකුණුම් ආදායම වැඩි වෙයි. මුදලට බාණ්ඩ අලෙවි කළත්, ණයට බාණ්ඩ අලෙවි කළත් විකුණුම් ආදායම හඳුනා ගන්න පුළුවන්. මොන සංකල්පයෙන් දැහුවොත් උපලද්ධි සංකල්පය අනුව. එහෙමනම් මම ලක්ෂයක් නැවත ප්‍රාග්ධනයට එකතු කරනවා. ආදායම වැඩි වීම. ඔන්න සමීකරණයේ උත්තරේ වත්කම් වලට එකතු වුණා ප්‍රාග්ධනයට ලක්ෂයක් එකතු වුණා දැන් මේ ගනුදෙනුව කොහොමද ලෙජරේ වාර්තා කරන්නේ ඔයාට ලෙජරේ තව එක ලෙජර් ගිණුමක් ආරම්භ කරන්න වෙනවා එයාගේ නම ණය ගැති ගිණුම ණය ගැති ගිණුම ණය ගැති ගිණුම කියන්නේ වත්කම් ගිණුම දැන් ණයගැති වත්කම වැඩි වෙනවා එහෙනම් ණයගැති ගිණුම හර
විකුණුම් කියන්නේ ආදායමක් වැඩිවීමක් ගැන. දැන් බලන්න. බාණ්ඩ අත්පිට මුදලට අලෙවි කළාම විකුණුම් බැර වුණා. ඒ ගිණුමම තමයි ණයට බාණ්ඩ අලෙවි කරද්දි වාර්තා කරගන්නේ. මෙතන විස්තරයට ලියනවා ණයට කියලා. මෙතන විස්තරයට ලියනවා जनवरी බාණ්ඩ ණයට ගත්ත මොහොතේ දැන් ජනවාරි 5 ආ විකුණුම් ආදායම හඳුනාගත්තනේ. ඒ කියන්නේ උපලද්ධි සංකල්පයට අනුව මුදල් ලැබුණේ නැතත් ඔයා ආදායම හඳුනාගත්තා. හරිද? දැන් ඊළඟට 7 වෙනිදා මේ පුද්ගලයා අපට මුදල් දෙනවා. ඒක ආදායමක් ලෙස සලකන්න බෑ. ඒ අනුව අපිට හතරද වෙන්නේ මොකද්ද? මුදල් වත්කම වැඩි වෙලා ණයගති වත්කම අඩු වීම. ඒක විකුණුම් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. හරි. එහෙනම් මම හතරින්ද ගාන්තරව වාර්තා කරනවා මුලින්ම සමීකරණේ 60,000. ඔන්න ළමයි මුදල් වත්කම වැඩි වෙනවා. පහලින් ණයගති වත්කම අඩු වෙනවා. මුදල් වත්කම වැඩි වුණා ණයගති වත්කම Then, ඔය බලපෑම ලෙජරේ ලියනවා හත් වෙනිද මුදල් වත්කම වැඩි වෙනවා නම් මුදල් ගිණුම හර ණයගතිය කියන්නේ වත්කම වැඩිවීම හර දැන් ණයගතිය අඩු වෙනවා එහෙනම් දැන් මෙතන ලියනවා නැගටි මෙතන ලියනවා හොඳ මුදල් හර නැගටි යමු ඉස්සරහට ජනවාරි 12 සේවක වැටු ගෙවනවා රුපියල් 20,000 ආයතනයේ මුදල් සේවකයන්ට වැටු ලෙස දෙනවා ආයතනයේ මුදල් සේවකයන්ට වැටු ලෙස දෙනවා එතෙන්දී පළවෙනි බලපෑම වැටුප් නැමැති වියදම වැඩි වෙයි. පළවෙනි බලපෑම වැටුප් නැමැති වියදම වැඩි වෙයි. එහෙනම් වියදම වැඩිවීම සමීකරණේ කොහොමද ලියන්නේ? වියදම වැඩිවීම අපට විදන් දිනුක දක්වන්න දීලා නැහැ. එහෙනම් වියදම ගලපන්නේ ප්‍රාග්ධන විශේෂයට. බලන්න දන්නවා ප්‍රාග්ධනයට ආදායම් එකතු වෙනවා ප්‍රාග්ධනෙන් වියදම් අඩු වෙනවා එහෙනම් ජනවාරි 12 රුපියල් 20,000ක් සේවක වැටුප් ගෙවලා තියෙනවා ඒ අනුව 20,000කින් ප්‍රාග්ධනය අඩු වෙනවා මේ 20,000 ආයතනයේ විසින් මුදලින් ගෙව්වේ එහෙනම් දෙවනි බලපෑම ව්‍යාපාරයේ සේවකයට මුදල් දුන්නා එහෙනම් ව්‍යාපාරයේ මුදල් ශේෂය අඩු වුණා මුදල් කියන්නේ වත්කම කියනෝ දෙවනි බලපෑම මුදල් වත්කම අඩු වුණා මේ ලිව්වේ වියදම් වැඩි වීම මේ ලිව්වේ වත්කම අඩු වීම ඔන්න ඔයාගේ දිත්ත බලපෑම සේවක වැටු ගෙවීම දැන් මේ ගනුදෙනුව ඔයාට ලෙජරේ ලියනවා නම් ඔයාට ඕන වෙනවා වැටුප් වියදම් දිනුම. ආරම්භ කරනවා වැටුප් වියදම් දිනුම. වියදමක් වැඩිවීම හර දැන් වැටුප් නැවති වියදම වැඩි වෙනවා ජනවාරි 12 20,000 කින්. වියදම් වැඩිවීම හරනේ එනම හරට. ඔන්න
වැටුප ගෙව්වා මුදලින් එහෙනම් ව්‍යාපාරයේ මුදල් ශේෂය අඩු වෙනවා ඒක ගල්පන්නේ මුදල් කිරීමේ බෑර පැත්තේ උඩම රෝලේ බෑර පැත්තේ 20000 මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම මෙතන ලියනවා බෑර වෙන කෙනාගේ නම බලව උත්තරේ වැටුප හර මුදල් බෑර වෙලා තියෙන්න ඕන අඩුපාඩු බලා ගන්න හරියට දා ගන්න ඕන ජනවාරි 15 රුපියල් 3000ක ණයගැතියකු බොල්නෑ වශයෙන් කපා හරිනවා ඒ කියන්නේ ණයගැති ශේෂය බොල්නෑ බවට ඒ කියන්නේ පොත්තලින් අයින් කරනවා ඔයා දන්නවා බොල්නෑ කියන්නේ වියදමක් එහෙනම් පළවෙනි බලපෑම බොල්නෑ වියදම වැඩි වෙනවා බොල්නෑ කියන්නේ වියදමක් දැන් බොල්නෑ වියදම වැඩි වෙනවා ඔයාට වේදන් කියන්න වෙනම තැනක් නැහැ. එහෙනම් විදම ඔයාට සාධාරණයට ගලපන්න වෙනවා. කල්පොම්. වේදන් වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනය අඩු වෙනවා. ඔයා 3000කින් ප්‍රාග්ධනය අඩු වෙනවා. 3000ක් නේද? ඔව්. මේ බොල් ණය කපා හරින්නේ ණය ගැති ශේෂයෙන්. එහෙනම් ඔයාගේ ණය ගැති වත්කම අඩු වෙනවා 3000. නායකිට වත්කමෙන් 3000ක් අඩු. ඔන්න ළමයි දිට්ඨ බලපෑම සමී කරගනි. ප්‍රාග්ධනය අඩු වුණා වත්කම් අඩු වුණා. මේක ඔයාලා ලෙජරේ ලියද්දී ඔයා රූල් කරලා තියෙන්න ඕන බොල් ණය ගිනුම. වේදන් ගිනුම. බොල් ණය ගිනුම රූල් කරන්න ඕන. මේක වේදන් ගිනුම වැඩි වීම හර එහෙනම් ජනවාරි 15 බොල් නැගීම 3000ක් හරක මේ විදම කප විදම ඇති වෙන්නේ ණයගතිය කපා හැරීම හරහා එහෙනම් ණයගති වත්කමාරු වෙනවා මම ජනවාරි 15 ණයගති කිම ගන්න 3000 මෙතන ලියනවා විස්තරයට හර වෙන කෙනාගේ නම බොල් නැයි කියලා බොල් නැගීම ලියන විස්තරයට ජනවාරි 20 මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ගත්තා ජනවාරි 20 බැංකුවෙන් ලෝන් එකක් ගන්නවා ලෝන් එකක් ඉදිරිය ලැබෙන මුදල් එහෙනම් පළවෙනි බලපෑම මුදල්වත් තම වැඩි වෙනවා බලන්න උත්තරේ ජනවාරි 20 ලක්ෂ 2කින් වත්කම් වැඩි වෙනවා දෙවනි බලපෑම වගකීම ලක්ෂ 2කින් බැංකුව යහට දෙන්නේ මුදල් එහෙනම් පළවෙනි බලපෑම මුදල් වක්කම වැඩි වුණා ඒ මුදල් අනාගතය අපිට බැංකුවට අපි ගෙවන්න ඕන අප විසින් බැංකුවට ගෙවන්න තියෙන ශේෂය අපි කියලා බැංකු ණය කියන වගකීම වැඩි වීම කියලා තේමීමට ලක්ෂ 2ක් තුනක්ද ලක්ෂ 3ක් දැන් එක මම ලෙජරේ ලියනවා නම් මට ලෙජරේට ඕන වෙනවා තව එක ලෙජර් කිනුමක් බැංකු ණය කිනුම බැංකු ණය කිනුම මේක වගකීම් කිනුම ලෝන් එක ගත්තම වැඩි වෙන්නේ මුදල් එක මුදල් ගිනුම ලියන්නේ මුදල් ලැබීම හර එහෙනම් ජනවාරි 20 මුදල් ගිනුම හර කරනවා ලක්ෂ 3ක් බැංකු ණය කියන්නේ වගකීම වගකීමක වැඩිවීම අදාළ කිරීම කියන්නේ බැරපැත්තේ නේද ප්‍රාග්ධනය වගකීම් ආදායම් වැඩිවීම බැර එහෙනම් මම බැංකු ණය කිරීම බැර තමයි ලක්ෂ ඔන්න මුදල් හර බැංකු ණය බැර මෙතන දෙනවා බැර වෙන කෙනාගේ නම බැංකු ණය කිරීම දෙනවා හර වෙන කෙනා කියලා නම ජනවාරි 25 රුපියල් 12000ක අයිතිකරුගේ පෞද්ගලික රක්ෂණ වාරිකයේ ව්‍යාපාරයේ මුදලින් ගෙවලා 12000ක් අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකයේ ව්‍යාපාරයේ විසින් ගෙවී
මේ වාක්‍යෙම එක වචනයකින් කියන්න පුළුවන් ගැනිලි ගැනිලි මන සංකල්පයට අනුවද ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව ව්‍යාපාරය කියන්නේ එක ස්වාධීන ආයතනයක් එයා අයිතිකරුගෙන් වෙන් වෙලා ඉන්නේ අයිතිකරුගේ රක්ෂණ මාර්ගයේ ගෙවා ගන්න ඕන අයිතිකරුගේ මුදල් දැන් ළමයි මෙහෙම ව්‍යාපාරයට වෙනම පැවැත්මක් තියෙනවා අයිතිකරු තවත් පැවැත්මක් අයිතිකරුගේ පෞද්ගලික රක්ෂණ මාර්ගයේ ව්‍යාපාරයේ සල්ලි වලින් ගෙවන කරන දෙයක් නේ අයිතිකරුගේ ව්‍යාපාරය පාලනය කරගෙන යන්නේ ඉතින් එයාට ඒ මුදල් ගන්න අයිතිය තියෙනවා ඒක අපි ගිණුම් ගත කරද්දී ඒ රක්ෂණය වියදමක් සලකන්න බෑ රක්ෂණය වියදමක් වෙනවා ඒ රක්ෂණ ඔක්කුව ගත්තේ ව්‍යාපාරයේ වෙනුවෙන් නම් මේක ව්‍යාපාරයට ගත රක්ෂණ ඔක්කුවක් නෙමෙයි මේක අයිතිකරුගේ පෞද්ගලික රක්ෂණ වාරිකය එහෙනම් මේක අයිතිකරු ගත්ත මුදලක් සේ ගැරිවිසේ සලකන්න ඕන ඒ අනුව ජනවාරි 25 පළවෙනි බලපෑම හිමිකම අඩු වෙනවා 12000 ගැනිලි කොමල් ප්‍රාර්ථනා ලැබීමක් දොස්තාන්ති හිමිකම අඩු වෙනවා දෙක ව්‍යාපාරයේ මුදල්වත්කම අඩු වෙනවා ව්‍යාපාරයේ මුදල්වත්කම අඩු වෙනවා එයි ව්‍යාපාරයේ මුදල් එල්ල ගියා රක්ෂණ වාර්ගයට ගියා දැන් ඒක ලෙජරේ ලියද්දි කොහොමද කරන්නේ බලන්න ඔයා ලෙජර් ගිවුමක් රෝල් කළාද කියලා ගැනිලි කිය රක්ෂණ ගිවුම කියලා එකක් රෝල් කරනවා නම් ඒක වැරදි ඔයා ලෙජරේ අන්තිම රෝල් කළ ගිරිමේ නම තියෙන්නේ ගැනිලි ගැනිලි මෙයා හිමිකමේ අනුවීම ලියන ගිනුම දැන් මම කිව්වා ආයතනයේ මුදල් ව්‍යාපාරයේ හිමිකරු විසින් ගත්තා එතකොට ඒක හිමිකමේ අනුවීමක් සේ සලකන්න ඕන ප්‍රාග්ධනය එහෙමත් නැත්නම් හිමිකම අනුවීම හර ජනවාරි 25 ගැනිලි ගිනම හර කර 12 12 නේද ඔව් දෙවන සටහන යන්නේ මුදල් ගිනමට මුදල්නේ අඩු වෙන්නේ මුදල් ගිනම බැර වෙනවා 12 මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම ගැනිලි ගැනිලි ගිනම ලියනවා බැර වෙන කෙනාගේ නම මුදල් හරි අපිට දැන් පුළුවන් ඊළඟ ප්‍රණය කරන්න. ඊළඟ ප්‍රණය කළ අපි ශේෂ පිළිස්සමක් හදමු. මම මුදල් ගිණුම ප්‍රණය කරන්නම්. මුදල් ගිණුමේ වැඩි පැත්ත තියෙනවා හර පැත්තේ. එතුව ගන්නවා 8614. එකක් ඉතිරි. අනව හර එකතුව 840ක් තියෙනවා. හරි
ප්‍රාග්දර ගෙම තුල නේ කාණ්ඩයක් නෑ ප්‍රාග්දර ගෙමේ ලක්ෂ 4ක බලශේෂයක් තියෙන්නේ අපි විකුණම් ගිරම තුල නේ කළොත් 180ක් ශේෂය එනවා දැන් මට විතර පුළුවන් කන්න ගියොත් නයිගටිව් ගෙම මකන්න නේ කවන්න නයිගටිව් ගෙම මකන්න अंतिम दवस जनवरी हर पत्ते पटन गे पागे शेष ऐना बेरपत्ट बेरपत् दिन देखा एक बेर शेष वेट गिरी में हर शेष बोलना गिरी में तुंद हर शेष बंसना गिरी में तुलसी एक हर शेष කැලණි ගිනිමේ 12 හර්ශේෂයක් තුනේ කර කර ඉතිරියක් නැහැ නායකටි ගිනිම තුනේ කළා මම කලින් කිව්වනේ නායකටි ගිනිමේ හර වුණා 100ක් පැර වුණා 60ක් සහ 3ක් ආයි ලොකුට ලියව දැන් ආයි මදින වෙයිද පාර පුළුවන් නේ මම වැඩි එකතුව ගන්නවා 100 බැලපැත්තෙත් දෙනවා 100 ධනම වෙනසනවා කියද්ද 37ක් 1 32 ශේ පාගේ 37යි යනවා ඊගේ ශේෂය හර පැත්තට එනවා 37ක් හරි දැන් ඔයාට පුළුවන් ඔය ගිනම් ශේෂ පාවිච්චි කරලා හදන්න ශේෂ පිරික්සුමක් ශේෂ පිරික්සුමක් एक मुदा गिरी विक्रम गिरी में बैर आ गया एक से अशु हुआ इलाक में नायक गिरी में आता आवे अगे पते पीरियड है ना नायक गिरी में तेरा तीस सात का हार शेष है इलाक का वैटुप गिरी में दिए ने विश्व का हार शेष है ලකට බෝල්නා ඉක්ිනම තුන්දහක හරශේෂයක් බැංකු ණය 300ක බැලශේෂයක් දැනිලි හරාගේ 12 දැන් එකතුව සමාන වෙන්න ඕන එකතුව 180ක් වෙන්න ඕන බලන්න නේද කියලා අටයි හතයි පහළවයි පහළවයි පහයි විස්සයි දෙකක් ඉතිරි තුනයි හයයි අටයි හරි ඔයාගේ හර ශේෂවල එකතුව 880ක් වෙද්දී බැර ශේෂවල එකතුවත් 880 ශේෂ පිළිතුරු හරි එහෙනම් අපට යන්න තියෙන ප්‍රශ්න අංක 7ට
रिकॉर्डिंग बलन आया दें प्रश्न अंक हाथ सारे वहां दान पटन करना स्टॉप कर ला वीडियो एक ऑनलाइन इन आया दें पटन करना प्रश्न अंक हाथ समीकरण वार्ता चाहिए हरि दें मम प्रश्न अंक हाथ वह एक साक्षात्कार करना मुदलिंग रुपया लक्ष पहाक यदा व्यापार आरंभ करना शार्वती मुदलिन लक्ष्य पहाकी व्यापार आरंभ कराम दें अपने एक पूर्व विधान ना मुदल वस्तु में लक्ष्य पहाक पड़ी हुई ना प्राग्दने लक्ष्य पहाक पड़ी हुई ना और ना दित्त बल पे हैं मेक लेजरे वार्ता कराने पे आते मुदल की ना मत प्राग्दने की ना मत तोड़ने में පදන මුදල් වැඩිවීම මුදල් කිරීමේ හරකත් ලියන්නේ බලාගු උත්තරේ මම ලියන දේ වාගේ උත්තරේ දා ලියද කියලා බලන්න මුදල් කිරීම හර ප්‍රාග්ධන වැඩිවීම බැල එහෙනම් ප්‍රාග්ධන කිරීමේ බැල පැත්ත ලියනවා ලක්ෂ 5 මුදල් හර ප්‍රාග්ධන බැල මෙතන ලියනවා හර වෙන කෙනා කියන මුදල් කියන මෙතන ලියනවා බැල වෙන කෙනා කියනම ප්‍රාග්ධන ඔන්න ඩබල් එන්ට්‍රිය उत्तर चेक करना नायट गण मित्र नायट गण के मुदल पांड तुगम समीकरण पणसदाहुना नायट का भगवती पणसदाहुना विकिनी वसद बाण तुगया सफ्यम पर विकि नायट का වත්කම් වැඩිවීම හර එහෙනම් මම ගැනුම් කිරීම හර කරනවා 50. ඊළඟට මේ තොගය අපි ගන්නෙ ණයට. ණයට ගත්තම බැඳීමක් ඇති වෙනවා කහා එක්කද ණය හිමියා එක්ක. අපේ බාහන සැපිලි පොත අපි කියනවා ණය හිමියෙක් කියලා. ණය ගැතිය නෙමෙයි. අපි සල්ලි ගෙවන්න ඕන කියලා. ණය හිමියා එයා වගකීම වගකීමක වැටුපල කැටිලි බැරපැත්තේ එහෙනම් ජනමාවට තුනම නායකම බැර කරනවා පන් දැනුම් හර නැහිමි බැර මෙතනියම බැර වෙන කෙනා කියනම නැහිමි මෙතනියම හර වෙන කෙනා කියනම දැනුම් හර නැහිමි බැර ඊළඟ කාණ්ඩරුව ජනවාරි 6 නයිට විකුණුම් 80000ක් නයිට විකුණුම් බාණ්ඩ ගන්නවා ණය ගැතියේ දැන් අපි බාණ්ඩ ණයට ගත්තා එයා අපි කිව්ව ණය හිමියෙක් කියලා මේ අවගකීම අපෙන් බාණ්ඩ ගන්න කියලා අපේ ගඳුනුකරුවා අපි කියනවා ණය ගැතියෙක් කියලා එක වත්කම අගේ වැඩි වෙනවා 80කින් එහෙනම් ජනවාරි 6 ණය ගැති වත්කම 80කින් වැඩි වුණා දෙවෙනි බලපෑම මොකක්ද බාණ්ඩ අපෙන් ගත්තට අපිට මුදල් ගෙවුවේ නැහැ ඒ වුණාට අපි ඒක ආදායමක් ලෙස සලකනවා ආයතනයේ බාණ්ඩ වල අයිතිය ගණන් කරු අරගෙන ගියා බාණ්ඩ ටික එයා ගත්තා එහෙනම් උපලද්ධි සංකල්පයට අනුව බාණ්ඩ වලට මුදල් නොලබුණත් ආදායම හඳුන ගන්න පුළුවන් ආදායම වැඩි වීම ප්‍රාප්තණයට ඉතු කරා අසු एक लेजर एरिया थी और लेजर भी हम देखा कौन है वहाँ एक अक ना एक ऐसी गिनों में देखा विकनों गिनों में ना एक ऐसी गिनों में क्या ने वक्काम गिनों में क्या वैरी भी नहीं बढ़िया ने गिनों में हर पैसे यह नाम ना एक ऐसी गिनों में मां हर कर रहा हूँ एक आय हाय असुवा अन्न वत्कम वैडिवीम हर
විකුණුම් කියන්නේ ආදායම් කිරීමක්. ආදායම වැඩි වීම බැර එහෙනම් විකුණුම් කිරීම කර වෙනවා 80. ණය ගැති හර විකුණුම් බැර. විස්තරේ දෙනවා කිලුම් දෙකේ නම් දෙක මාරු කරලා. මෙතන ලියනවා බැර වෙන කෙනා ගිරම විකුණුම්. මෙතන ලියනවා හර වෙන කෙනා ගිරම. जनवरी अट नायकिया हटदाहक मुदल मुदलवास्क अड़ेवा जनवरी अट नहीं जनवरी अट ඔන්න 60000ක මුදල් වත්කම වැඩි වීම මෙන්න 60000කින් නැගති වත්කම අඩු වීම වත්කම වැඩි වුණා වත්කම අඩු වුණා වැඩි උනේ නැගති වත්කම sorry වැඩි උනේ මුදල් වත්කම අඩු උනේ නැගති වත්කම දැන් මේ ගණුව වාර්තා කරන්න අමුතුවෙන් ලෙජර් ගිනුම් ඕනේ නැහැ ඔයාලගේ ගිනුම් දෙකම තියෙනවා ලැබුණේ මුදල්. එහෙනම් මේක මුදල් ගිරීම හර පැත්තෙන් දෙනවා. දින 1.8 මුදල් ගිරීම හර වෙනවා 60. ලැබුණේ කාගෙන්ද? ණයගැතියන්ගෙන්. එහෙනම් ණයගැති ශේෂය අඩු වෙන්න ඕන. එයානම් ණයගැති ගිරීම බැර වෙනවා 60. මෙතන දෙනවා හර වෙන කෙනාගේ නම මුදල්. මුදල් ගිරීම ලියනවා බැර වෙන කෙනාගේ නම නැගටි අන්න නැගටි යගේ මුදල් ලැබුණා මුදල් හර නැගටි ගිනම යම් ඉස්සරහට ජනවාරි 12 sorry 14 විකුණුම් කොමිස් රුපියල් 10000ක් ගෙවීම. ඒ කියන්නේ මුදල දෙවනවා වේදමක් විදියට. ඒ කියන්නේ දැන් අපි දන්නවා අපේ භාණ්ඩ තවත් කෙනෙකුට නියෝජිතයෙක්ට කියලා අලෙවි කළාම ඒ අලෙවි කරුට කොමිස් ගෙවනවා. ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ. විකුණුම් කොමිස් කියන්නේ වියදම. දැන් මේකේ දික්ත බලපෑම වෙන්නේ කොමිස් වියදම් වැඩි වෙනවා මුදල් වත්කම අඩු වෙනවා. මොනවා හරි වියදමක් නේ මුදලින් ගෙවුවා. ඒකට වියදම් වැඩි වෙනවා මුදල් වත්කම අඩු වෙනවා. එහෙනම් මේක ජනවාරි 14 සිට වෙන්නේ රුපියල් 10000ක්. 10000ක වියදම් වැඩි වෙනවා. එහෙනම් ප්‍රාග්ධනීය අඩු වෙනවා මුදල් ගෙවුවම මුදල් වත්කම අඩු. ඔන්න බලපෑම් දෙක. කොමිස් කියන්නේ වේදමක්. දැන් දිට්ඨ බලපෑම කියන්නේ වේදම් වැඩි වෙනවා. වේදම් වැඩි වෙද්දී එක ප්‍රාග්ධනෙන් අඩු වෙනවා කියලා ලියාගන්න. ප්‍රාග්ධනේ ආදායම එකතු වෙනවා. වේදම් අඩු වෙනවා. දෙවනි බලපෑම මුදලින් ගෙවුවේ එහෙනම් මුදල් ශේෂය අඩු වෙනවා. දැන් මේක අපිට ලෙජරේ වාර්තා කරන්න ඔයාට ලෙජර් ගිණුම් පව එකක් ඕන. විකුණුම් ගිණුම වාර්තා කරන්න බෑ. විකුණුම් කියන්නේ ආදායම් ගිණුම. මේක විකුණුම් කොමිස් එක වියදම් ගිණුම. එහෙමනම් ඔයාගේ ලෙජරේ තියෙනවා විකුණුම් කොමිස් ගිණුම. විකුණුම් කොමිස් ගිණුම තියෙනවා. වියදම ජනවාරි 14 වියදම් වැඩි වෙනවා. ඔන්න වේදම් වැඩි වීම වේදම් ගිනමට හර කර. කොමිස් ගෙවුවේ මුදලින් එහෙනම් මුදල් ශේෂය අඩු වෙනවා මුදල් ගිනම බැර. 10000. කොමිස් හර මුදල් බැර. එතන ලේනවා බැර හර වෙන කෙනා ගෙනම. කොරම් කොමිස් මෙතන ලේනවා විස්තරයට මුදල්. විකුණුම් කොමිස් කිරීම හර වුණා මුදල් කිරීම බැර වුණා. ඩබල් එන්ට්‍රි සම්පූර්ණයි. යම් ඉස්සරහට ජනවාරි 20 සේවක වැටුප් ගෙවනවා 25000ක්. එකක් තියෙනවක්. මේ වගේමයි නේද? මුදලින් වැටුප් ගෙවුවා. බලපෑම් දෙකයි. වැටුප් වියදම වැඩි වෙනවා මුදල් වත්කම අඩු වෙනවා.
වැටුප් කියන්නේ විදමක් විදම් වැඩි වෙද්දී ප්‍රාග්ධනේ අඩු කරන්න ඕන ඉතින් ජනවාරි 20 නේද ඔව් දැන් ගියව ගාන මතක නැහැ 20000 තමයි 20000 නේ සේවක නැහැ ජනවාරි 20 සේවක අඩු ගෙවුවා 25000 විදම් වැඩි වුණා කියන්නේ ප්‍රාග්ධනේ අඩු වෙනවා මුදලින් ගෙවුවා කියන්නේ මුදල් වත්කම අඩු වෙනවා ඔන්න බලපෑම් දෙක ලටප මුදලින් ගෙවුවම විදම් වැඩි වෙනවා විදම් වැඩි වෙනවා කියන්නේ එක ප්‍රාග්ධනේ අඩුවීම දෙක මුදල් වත්කමේ අඩුවීම හරි දැන් මේක ලෙජරේ වාර්තා කරන්න ඕන और लेजर ये वार्ता कराने ताव ओर में ना कभी नुमा मकान दौरे में ने सेव के बटो भी नुमा ये कभी नहीं नुमा हरे पैदान ना वाव ये दान गिरम के बड़े भी मलियान ने हार पैसे कमिश चली हुआ कमिश की नुमा हार ये नाम दमिया बड़े भी मा अन्य ये दान गिरम हार मुदल दूंगा मुदल से मुदल गिन मुदल गिन मित्र बैरवे मुदल मित्र हरवे क्या मिस्टर हट රුපියල් 5000ක ණයගැතියකු බොල්නැස කපා හැරීම. ඒක හරි සිම්පල් වා දන්නවා. බොල්නැය විදන් වැඩි වෙනවා. බොල්නැය කපා හැරීම ණයගැතියන්ගේ ණයගැති වත්කම අඩු වෙනවා. ජනවාරි 25. බොල්නැය විදව 5000. බොල්නැය කියන්නේ හිමිකමේ අඩුවීමක්. විදන්නේ විදන් වැඩි වෙනවා කියන්නේ ප්‍රාග්ධනිය අඩු වෙනවා. මෙවැනි බලපෑම ණයගැති වත්කම අඩු වෙනවා. අන්න බලපෑම් දෙක. ප්‍රාග්ධනය අඩු වුණා ණයගැති වත්කම අඩු වුණා තේක ලෙජරේට ගන්න ඔයාට ඕන වෙනවා තව එක ගිරුමක් මොකක්ද ඕන වෙන්නේ මට ඕන වෙනවා බෝල් ණය ගිරුම අව ලෙජරේ රූට් කරනවා බෝල් ණය ගිරුම ජනවාරි 25 බෝල් ණය කියන්නේ විදමක් පරිලීමක් හර नाम जनवरी उपचित संकल्प
आदाय महदुनगाने नायट विकुनुम उपलब्धि संकल्पेट दैन उपचित उपचित संकल्पेट अनुव वेदम अपि हदुनगाने मुदल गेवुवम नेमे ठीक है नहीं दैन ओया ओन अपि तुम फोटोकॉपी यंत्रयेट कोल गन्नवा ता उच्चर पेन पेंसिल गन्नवा व्यापारयेट नायट इतिन ए गत्त तोगे वट्टाकम 40000ක් අපි කියනවා කාර්යාල වේදම 40000 එහෙනම් මුදල් ගෙව්වත් නොගෙව්වත් මුදල් ගෙව්වත් නොගෙව්වත් වියදම හඳුන ගන්න ඕන 40000. ඇයි අපි සේවාව ලබාගෙන ඉවරයිනේ. දැන් අපිටම ලයිට් බිල කියලා 40000ක ලයිට් බිලක් ආවා. හැබැයි ගෙව්වේ 30යි. නමුත් 40000ම ආවිදම හඳුන ගන්න ඕන. ඇයි සේවය ලබාගෙන අවසන්. එහෙනම් පළවෙනි බලපෑම 40000කින් වියදම් වැඩි වෙනවා. දැන් වියදම් වැඩි වෙනාම අපි එක ප්‍රාර්ථනෙන් අනු කරනවා. ඔන්න වියදම ප්‍රාර්ථනෙන් අනු අයි අපට වියදම ලියන්න වෙනම තීරුවක් නෑනේ මේ මූලික සමීකරණයනේ මූලික සමීකරණයේ වියදම් වැඩි වෙද්දී ප්‍රාග්ධනය අඩු වෙනවා කියලා තිබුණා හතමි ඒ වුණාට අපි මුදලින් මේ වෙනුවෙන් ගෙව්වේ 30ක් ආ දන්නවා මුදල් කියන්නේ වත්කම ඒ අනුව මුදල් ශේෂය අඩු වෙනවා 30ක් 40ක බිල් ආවා ඔයා ගෙව්වේ 30යි තව 10ක් ගෙවන්න ඕන අන්න සේවය ලබාගෙන මුදල් ගෙවල නැද්ද 1000ක් ඒක ගෙවි යුතු ශේෂයක් ලෙස දක්වනවා ඒ කියන්නේ වගකීම වගකීම් වැඩි වෙනවා 10යි කියන්නේ ඔයා විසින් දැන් විදුලි බල මණ්ඩලයෙන් විදුලිය අරගෙන ඔයා මුදල් ගෙව්වේ නේ කියවන්නේ නැහැ නේද අමාරු වෙන එකනේ 40000ක බිලක් ආවා ගෙව්වේ 30යි 10ක් ගෙවන්න ඕන ඒක වගකීම පැන්දීම मकान मकला इतना रोल करना वा लेजर गेम देखा एक हक मैं तेरे दिल के बने एक हक कार्यालय वेदन गेम अनित के कर उपचित कार्यालय उपचित जनवरी संपूर्ण මේ 40න් ඔයා මුදලින් ගෙවන්නේ 30යි. එහෙනම් මුදල් වත්කම අඩු වෙනවා 30. ඔයා සේවයක් අරගෙන 10ක සේවාවකට මුදල් ගෙව්වේ නෑ. 40ක වැඩ කරගෙන 30යි ගෙව්වේ. 10ක් ගෙවන්න ඕනේ. ඒක වගකීම. ගෙවන්න තියෙන ශේෂය කියන්නේ වගකීම. වගකීම් ලැබීම බැර වගකීම් වැඩි වීම බැර නම් මම වගකීම් කිරීම බැර කරනවා 10 ජනවාරි. දැන් ඩබල් එක හරියද? හරිනේ. එක කිරීමක් 40ක් හර වුණා. අනිත් දෙන්න 30 හා 10 වගේ බැර වුණා. හර වුණා 40ක් බැර වුණා 40. ඩබල් එක. මෙතන මොකද ලියන්නේ? මෙතන ලියන්නේ බැර වෙන අයගේ නම. බැර වුණා දෙන්නේ එකක් මුදල් අනිත් එක උපචිත කාර්යාල වේදම් මෙතන ලියන්නේ හරවුණ කෙනාගේ නම හරවුණේ කාර්යාල වේදම් මෙතන ලියන්නේ හරවුණ කෙනාගේ නම හරවුණේ කාර්යාල වේදම් එනම්
ඔයාට පුළුවන් මේ ගණනක දාලව ටීග්‍රම් තුලනේ කරලා ශේෂ පිටුස්සක් හදන්න කලින් ගණනේ ආකාරයට ඉතිරි ප්‍රශ්න දෙක අපේ ටියුට් එකේ තව පළවෙනි කොටසේ ප්‍රශ්න දව දෙකක් ඉතුරු වෙලා තියෙනවා ඒ දෙකම එක වගේ 8 හා 9 ඒ දෙක ඔයා තනියම ගෙදරදී හදන්න ප්‍රශ්න අංක 8 අපි ඉගෙනගත්තු දේවල් තියෙන්නේ එතරම්මයි අර ගනුදෙනු වත්කම් වෙන වෙනම දීලා තියෙනවානේ මුදල් ණයගැති ලීබඩු කියලා වත්කම් තුන වෙන වෙනම දීලා තියෙනවා ඉතින් ඒ යටතේ වටාකම් ලියන්න දැන් පළවෙනි ගනුදෙනුව ගත්තම ප්‍රසංගික අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා ඒකේ මුදලින් ලක්ෂ 2ක් ද ලක්ෂයක් වටිනා ලීබඩු යදා ව්‍යාපාරය ආරම්භ කරන්නේ එතකොට මුදල් යටතේ ලක්ෂ 2ක් එකතු කරන්න ලීබඩු යටතේ ලක්ෂයක් එකතු කරගන්න ඒ දෙක එකතුව ප්‍රාප්තන එකතු කරගන්න ලක්ෂ 3 ඒ විදිහට පාර්තා කරන්න මුදලින් අද සේවා ආදායම 50000ක් එතකොට මුදල් හර සේවා ආදායම් බැර 50000ක් ජනවාරි 25 මුදල් පරිත්‍යාග කිරීමක් තියෙනවා ඒ කියන්නේ ඒක වියදමක් ඒ කියන්නේ අපේ ආයතනය මුදල් දෙනවා තව කෙනෙකුට එතකොට ඒක වියදමක් පරිත්‍යාග වියදම් ගිනුම හර මුදල් ගිනුම බැර ඒක සමීකරණය ලියවීමත් සැසි පිරික්සුමත් කරන්න ජනවාරි 5 අංක 9 අර වගේමයි ගඳුරු තියෙන්නේ එක ගඳුරුවක් වෙනස් වෙනවා ජනවාරි 25 තියෙන්නේ ලද මුදල් පරිත්‍යාග මේ ගන්නදී ජනවාරි 25 අපට මුදලක් ලැබිලා පරිත්‍යාග වශයෙන් ලද මුදල් පරිත්‍යාග කියන්නේ ආදායමක් ඒකේ ඩබල් එන්ට්‍රිය මුදල් හර පරිත්‍යාග ආදායම් ගිරම පෙර මුදල් හර පරිත්‍යාග ආදායම් ගිරම පෙර එහෙනම් මේ ගණන් දෙක තනියම හදලා ඔයා ඒ උත්තර මට එවන්න. ඒ ප්‍රශ්න දෙක මම පන්තිදි සාකච්ඡා කරන්නේ නැහැ. සමීකරණේ වාර්තා කිරීමත්, ලෙජරේ වාර්තා කිරීමත් තනියම හදලා මට උත්තරේ වට්ස්ඇප් කරන්න. මම ඒක ඔයාලා උත්තරේ චෙක් කරලා අඩුපාඩු තියෙනවා නම් ඒවා ඔයාලට ප්‍රයිවට් මෙසේජ් එකක් විදිහට එවන්න. ඊළඟට අපි ලබන අඟහරුවාද මට ගිය අඟහරුවාද පන්තිය පවත්වන්න බැරි වුණා. निबंधन फेब्रवरी गूगल क्लास रूम प्रिंट कर එනම් මම දැන් පන්ති මෙතන නතර කරනවා මොන හරි ගැටුවක් තියෙනවා නම් මට WhatsApp message එකක් දාලා තියන්න මම ඒකට reply කරනවා අයිබෝවන්.